ඔබ නිෂ්පාදනය කළ තියෙනවා ඩිහයිඩ්‍රේට් යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් කොහොමද කාලෙකදී ඒ කොහොමද ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය වේලලා අවධානය ගත කොස් අල වර්ග එහෙම නැත්නම් බත්තල වීරල ගන්න සාමාන්‍ය යන්ත්‍රයකට ගත වෙන කාලයයි ඔබේ යන්ත්‍රයට ගත වෙන කාලයයි අතර මොන වගේ වෙනසක්ද? කාලය නම් ඔය විජල යන්ත්‍රය වලට ඒ අවශ්‍ය කාලය ඕන වෙනවා. ඒ කියන්නේ පැය 8ක් වගේ කාලයක්, පැය 6ක් 8ක් කාලයක් ඕන වෙනවා. ඊට අඩු වුණොත් ඒක බැදි, ඒ කියන්නේ වැඩි එහෙම වෙන්න. ඒක නිසා පැය 8ක මේ වෙනවා. මේක විදුලිය අඩුවෙන් යන ක්‍රමයක් තමයි යොදාගෙන තියෙන්නේ. මොකද අපි අර හීටර වලට අමතරව දැන් හීටර විතරක් දැම්මොතින් කිලෝවොට් ගන්න වැඩි යනවා. ඒම නිසා ඒකට දාලා තියෙනවා කම්ප්‍රෙෂරයක් යොදාගෙන ඔය සීතකරණේ රත් වෙන පැත්ත ඇතුළට යොදලා ඒකේ හීට් එක වැඩි වෙන ක්‍රමයක් අපි මම විසින්ම භාවිතා කළා. ඒක හොයාගෙන තන ඒකෙන් අඩු විදුලි ප්‍රවාහයක් තමයි වෙනුවෙන් දරන්න වෙන්නේ. වෙන ඒක පැය 8ක් යනකොට කිලෝවොට් 4ක් යනවා නම් මේක පැය 8ක් යනකොට කිලෝවොට් 2ක් ඒ වගේ. ඊළඟට මේ කොපමණ ප්‍රමාණයක් අපි හිතුව කිලෝ එකක් දැන් ඔබ සකස් කරන යන්ත්‍රයේ ප්‍රමාණය, ඒ කියන්නේ ධාරිතාවය, කියන්නේ අපිට දැන් වේලන්න අවශ්‍ය විජලනය කරන අවශ්‍ය වෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම්යක්ද කොපමණ ප්‍රමාණයක්ද ඒ සඳහා ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ? නැත්නම් ඒක ඉල්ලුමේ හැටියට ඔබ නිෂ්පාදනයේ වෙනසක් කරනවද? කිලෝ 20 දැන්ට හදන මේවා කිලෝ 25ක් 30ක් වගේ දාන්න පුළුවන්. හැබැයි වේල ඉවරනකොට ඒකේ බර ගොඩක් අඩු වෙනවා. මොකද ජලය ඉවත් වෙනනේ සම්පූර්ණ බර අඩු වෙනවා. කිලෝ 25ක් වගේ දාන්න පුළුවන් පොඩි දැන්ට ඔය තියෙන පොඩි එක. අපි උදාහරණ ගත්තොත් දැන් ඔය නිෂ්පාදනය කළ තුනේ යන්ත්‍රයේ වට්ටක්ක කැබින් කරලා දානවා. එතකොට ඒ යන්ත්‍රයේ එතකොට ඒ ප්‍රමාණයක් පුළුවන්. එතකොට පැය 6ත් 8ක් වගේ අතර පුළුවන් ඒක මේව කරගන්න. ඒක ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරගන්න තියෙන ඊට වැඩි කරලා ඒකේ තියෙන නිසා ඒ ඊට වැඩි වුණොත් ඒක කුක් වෙන, කියන්නේ අර තැම්බෙන ගතියක් වෙන නිසා ඒ අවශ්‍ය අඩු රසයෙන් තමයි වේල ගන්න ඕන. ඔබ මේ වෘතිය මොනවද කියලා අපිට කියන්නේ? ප්‍රධාන වෘතිය වායු සමීකරණ සීතකරණ පටන් ගත්තේ අලුත් වැඩි ආව. දැන් ඒවා මේ සම්බන්ධව නිෂ්පාදනය කරනවා. කෝල් රූම් ඒකට අදාළ කූලින් ටැංක්, යෝගට් වගේ කූලින් ටැංක්, හීටින් ටැංක් ඒ වගේ ආයතන තමයි හදන්නේ. ඊළඟට අපි දැක්කා ඉන්දියාප්ප සකස් කරන යන්ත්‍ර උපකරණ නිෂ්පාදනය කළා තියෙනවා. ඔව්, ඉන්දියාප්ප ස්ටීමර් එක. ස්ටීමර් එක සාමාන්‍යයෙන් වෙන වෙළඳ පොලේ තියෙන ඒවට වැඩිය යටිපැත්තේ බට ලයින් එකකින් ප්‍රෙෂර් කරන ක්‍රමයක් යොදාගෙන ඒකේ විනාඩි ගාන අඩුවෙන් මේ වැඩ කරන විදිහේ ස්ටීමර් එකක් මම හදලා තියෙනවා. හදලා දැන් සාමාන්‍යයෙන් කොච්චර කාලික වගේ එතන කතරයක් තියෙනවද? ඒකේ දර වලින් කරනකට යනවනම් විනාඩි 40ක් අරක විනාඩි 15ක් වගේ කෙටි වෙලාවකින් ඒ උෂ්ණත්වයටම එනවා. ෂිෆ්ට් එකෙන් ෂිෆ්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වතුර උණු වෙච්ච වතුර, උණු වතුර බෝතලේ වගේ තියෙන තාක්ෂණයක් වටේට යොදලා ඒක හවස උණු කරනකොට 125ක් 150ක් වගේ ඒ ලාභය ගන්න පුළුවන්. සම්පූර්ණ වතුර නිවෙන්නේ නැහැ හවසනට. ඒ වතුර ටිකම ඒ උෂ්ණත්වෙම තියෙනවා. ඊළඟට ඔබ මේ කූල් රූම් නිෂ්පාදනයේ යෝගට් කර්මාන්තයේදී සීතාගාර. එතකොට ඒ නිර්මාණයේ කියන්නේ ඒ ඔබ ඒ සඳහා මොන වගේ දායකත්වයද දැන් ශ්‍රේෂ්ඨ සපයලා තියෙන්නේ මේ වෙනකොට? වෙළඳ පොලේ තියෙන සීතාගාර සහ ඔබ නිර්මාණයේ විසින් නිර්මාණය කරන මේ ශ්‍රී ලංකාවේ තියෙන නිර්මාණය කරන සීතාගාරත් අතර තියෙන වෙනස මොන වගේද? දැන් මේ මම හදන මේ සීතාගාරවල බිත්තිය දැන් පිටරටකින් ගේන්නන එක එක කම්පැනි වලින් තියෙන මේ බිත්තිය අඟල් දෙකක්, අඟල් එකම මාර්කගේ තුනි තියෙන්නේ. මේක අඟල් හතරක් වගේ ගණකම ගහනවා. එතකොට මේකේ තියෙන කූල් එක රඳවා ගැනීම, ඒ කියන්නේ මේ උෂ්ණත්වයේ රඳවා තැබීමේ වෙලාව වැඩි. ඒ නිසා විදුලි බිලට මේක ලොකු මේ ඉතිරියක් වෙනවා. යෝග නිෂ්පාදකයට ඒකදී ඔබේ නිෂ්පාදනයක් ලබා ගැනීමේ තියෙන ප්‍රතිලාභයන් ගැන කිව්වොත් එයාගේ මාසික විදුලි බිලෙන් අඩු වෙනවා. ඒ වගේම මේකේ තියෙන කියන්නේ මේ අනිත්‍යවත් එක බලනකොට කම්ප්‍රෙෂර් එකේම දාන එක අර ඒක නිසා ඊට වඩා පුඩා එකක් දාන්න. එතකොට ඒකට යන කියන්නේ වෝට් ප්‍රමාණය කිලෝ හෝස් පවර් අපි වෙන එකට 4න් එකක් දානවා නම් මේකේ 8න් එක අන්න ඒ වගේ අඩු ප්‍රමාණයක් වගේ මම මේක උදාහරණයක් වශයෙන් කිව්වේ. ඒ වගේ අඩු ප්‍රමාණයක් මේ පුළුවන් පුළුවන්. මොකද බොඩි එකේ කූල් එක පිට වෙන්නේ නැති නිසා. ඊළඟට යෝගට් වල සීල් නිර්මාණය කරනවා. ඔව්, ඒ කියන්නේ ෆොයිල් මැෂින් එක. ෆොයිල් මැෂින් එක. ඇල්මිනියම් ෆොයිල් මැෂින් එක අපි නිෂ්පාදනය කරනවා. දැන් ඉන්දියන්, චයිනා වගේ ඒවට වැඩිය කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදිහට මේක අපි මේ කරනවා. මොකද අර ඒවයි
කරලා තියෙන්නේ මහා පරිමාණ බිස්නස් එකක් කරනකොට ඒවයිදී පොඩි පොඩි අඩුපාඩු වෙලා තිනවා අපි සාමාන්‍ය විදිහට කරන්නේ ඒක අපි හදන එක හොඳටම හදන වාකීමක් ඇතුව ඔබ මේ කරන නිෂ්පාදන වලට පේටන් වල්පත්‍ර මොනවද ලබාගෙන තියෙනවද මේ වෙනකොට තාම මේ මොකුත් එහෙම හම්බෙලා නැහැ කීපයකට මේ ඉල්ලුම් කරා ඒවට ටිකක් අමාරුයි මොකද ලෝකේම තියෙන දේවල් බලලා කරන ක්‍රමයක් තමයි කිව්වේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිසා පොඩ්ඩක් ඒකට මේ වුන්නේ නැහැ මේ අලුත් දේවල් ගොඩක් හැදුවා මේ මේ වගේ නිෂ්පාදන කරන්න ඔබ දැන් වර්තමාන මොහොතේ මොන වගේ තත්ත්වයක්ද අපි දැන් මොන හරි දෙයකට ඇඩ්වාන්ස් එකක් අරන් පටන් ගත්තම් අර බඩුවල මිල ගොඩක් ඉහළ යනීම තමයි මේ නව නිර්මාණ මොනවද කරන්න ඉදිරියේදී අදහසක් තියෙනවද තියෙනවා නව නිර්මාණ කරන්න අදහස් තියෙනවා ඉතින් විදුලි අපි දැන් විදුලියෙන් පාවිච්චි කරන පොඩි බයිසිකල් වගේ දේවල් වගේ හදන්න ඒ වගේ මේ එකක් තියෙනවා බලාපොරොත්තුවක් දැන් අපේ ගැටලුවට මතුවලා තියෙන මොනවද අමුද්‍රව්‍යද ගැටළු වලට තියෙන්නේ ඇත්තටම අමුද්‍රව්‍ය තමයි අපිට අවශ්‍ය ඕන සමහර මෝටර් වර්ග එහෙම මෙහෙ ගන්න නැහෙනි ඒවා පිටරටකට ගිහිල්ලා තමයි ඒව ගේන්න වෙන්නේ ඔබට ඇනවුමක් ලබා දෙන්න හෝ ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න හෝ කිසියම් අවශ්‍යතාවකට ඔබේ දුර්කථන අංකය ලබා දෙනවා නම් 0.7765947732 ඔබේ ව්‍යාපාර ස්ථාන පිටත තියෙන ස්ථාන හරි අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ කෝංගල ගෙවත්ත පරදුව අකුරැස්ස ප්‍රධාන මාර්ගය